ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ආයිබවන් පුංචි යාළුවනේ. අපේ යාළුවන් දැන් එකතු වෙලා ඉන්නේ පොඩ්ඩො වැඩෝ චිත්‍රපටුවත් එක්ක තමයි. අපේ පුංචි යාළුවන්ට අපි චිත්‍රපටුවෙන් හැමදාම ගේන්නේ අලුත් විදිහේ වෙනස් විදිහේ දෙයක්නේ. ඒ විතරක්ද අපි අපේ පුංචි යාළුවන්ට චිත්‍ර අඳින ගම චිත්‍ර ගැන ගොඩක් දේවලුත් කියලා දෙනවනේ. අදත් අපි සූදානම් වෙලා ඉන්නේ ඒ වගේ ලස්සන දෙයක් අපේ පුංචි යාළුවන්ට කියලා දෙන්න. අද මේ දෙයක් කියලා දෙන්න යන්න අපිත් එක්ක ලෑස්ති වෙලා ඉන්නවා සඳමිණි දිසානායක අක්කා. ඉතින් අපේ සඳමිණි දිසානායක අක්කව අපේ පොඩ්ඩෝ වැඩෝ වැඩසරහන්ට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් අක්කේ. ආයිබෝවන් නංගී. අක්කේ අක්කාද ලෑස්ති වෙලා ඉන්නේ අපේ පුංචි යාළුවන්ට මොන වගේ චිත්‍රයක් කියලා දෙන්නද? ඔව් නංගී. දැන් අපේ යාළුවෝ වැඩිපුරම පාවිච්චි කරන මාධ්‍යයක් නෙමෙයි ඔයිල් පැස්ටල් කියන එක. එහෙම නැත්නම් අපේ යාළුවෝ කියන්නේ චෝක් කියලා. අපේ යාළුවන්ට ඒ වුණාට නිතරම ඇති වෙන අදහසක් තමයි මේ දියසායම් තෙල් සායම් වගේ මාධ්‍ය පාවිච්චි කරන තරම් ටිකක් අපි කියමු තාත්වික විදිහට කියලා. එහෙම පාවිච්චි කරන්න මේ පැස්ටල් මාධ්‍ය ටිකක් අමාරුයි කියන එක. මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපේ පැස්ටල් පාවිච්චි කරලා ටිකක් ස්වභාවික විදිහට චිත්‍රයක් වර්ණ ගන්නවන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට මම අද ඇඳලා පෙන්වන්න යන්නේ ඔයගොලු ප්‍රකාශන චිත්‍රවලට එහෙම පාවිච්චි කරන ගසක් අපේ ස්වභාවික පරිසරයේ දකින්න ලැබෙන ඔයිල් පැස්ටල් මාධ්‍යයෙන් පාට කරලා. අක්කේ අපේ මේ චිත්‍ර අඳින්න මොකද්ද පළවෙනි පියවර? ඔව් නංගී, මම මුලින්ම සාමාන්‍යයෙන් අපි හැමදාම කරනා වගේ කටු සටහනක් ඇඳ ගන්නවා. දැන් මම මේ විදිහට ගහේ අපේ යාළුවෝ සාමාන්‍යයෙන් පටන් ගන්න ගහේ කඳෙන් පටන් අරගෙන මුල හරියෙන් මේ විදිහට මම ඇඳලා අපිට මෙහෙම අතු බෙදලා ලකුණු කරන්න පුළුවන්. අපි මේ අඳින විදිහටම වර්ණ ගන්නන්න ඕනෙත් නැහැ. අපි මේක සාමාන්‍ය මේ කටු සටහන කියන්නේ අපේ චිත්‍රය යන්න ඕනේ හැඩය දිශාව වගේ ඒගාවට පරිමාණ වගේ තීරණය කරන්න අපි ගහ ගන්න සටහනක්. එහෙම වුණාට අපිට වර්ණ ගන්නද්දී අපේ වෙන අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට කැමති විදිහකට මේක වෙනස් කරගන්න පුළුවන්. මම මේක රළු විදිහට මෙහෙම ඇඳ ගන්නවා මුලින්ම. අක්කේ අපේ පුංචි යාළුවන් කටු සටහනක් ඇඳ ගන්නම ඕනද? මෙහෙමයි නංගි, අපි මේ මාධ්‍ය හොඳටම හුරු වෙලා නම් අපිට කටු සටහනක් නැතුව කිලින්ම වර්ණවලින්ම අඳින්නත් පුළුවන්. ඒ වුණාට අපිට දැන් කටු සටහන අපිට අපේ පුංචි යාළුවන්ට ඇඳලා මකන්න වුණත් ලේසියිනේ. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් පැන්සලෙන් කටු සටහන ඇඳගෙන පෙන්නනවා. මේ විදිහට මං ගහේ කොළ අපි ලකුණු කරන්න ඕනි තැන් මෙහෙම දළ වශයෙන් ඇඳ ගන්නවා. අපි කටු සටහන කලිනුත් කිව්වා වගේ මෙහෙම ගොඩාක් තද රේඛාවලින් ඇඳගන්නේ නැහැ. මොකද දැන් අපි සාමාන්‍යයෙන් දියසායම් මාධ්‍ය වගේ පාවිච්චි කරන යාළුවෙක් නම් එයාට ඒක පස්සේ මක ලයින් කරන්න ඕන වෙනවා. ඒ හින්දා බොහොම යන්තමින් තමයි මේක ලකුණු කරන්නේ. හරි, අපි දැන් කටු සටහන ඇඳලා ඉවරයි. අක්කේ මේ කටු සටහන ඇඳගෙන ඉවරයිනේ දැන් අපි. ඔව්. අපි දැන් මේ චිත්‍ර පාට කරන්න මුලින්ම භාවිතා කරන්නේ මොන වර්ණයද? දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ගසක දකින්න ලැබෙන වර්ණ කොළ වර්ණේ විවිධ ප්‍රභේද දකින්න ලැබෙනවා. ඒ වගේම කඳේ නම් දුඹුරු වර්ණේ ප්‍රභේද දකින්න ලැබෙනවා. දැන් අපිට මම මේකේ මුලින්ම වර්ණ ගන්නන්න යන්නේ ආලෝකයේ වැටෙන පැත්තේ ඉඳන්. මං මේකේ උපකල්පනය කරනවා අපේ ආලෝකයේ ලැබෙන ප්‍රභේදය තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් කියලා. අපි හිතමුකෝ ස්වභාවික පරිසරය නම් ඉර කියලා. මේ විදිහට මම ඒක ලකුණු කරගෙන, මොකද අපි චිත්‍රයක් අඳිද්දි හැම වෙලේම ආලෝකයේ වැටෙන පැත්ත මතකේ තියාගත්තොත් ඒ චිත්‍රයේ ස්වභාවික ගතිය මතු කරලා පෙන්වන්න පුළුවන් අපිට නිකම්ම අපි වර්ණ ගන්නනවට වඩා. දැන් මම මේක මෙහෙම ලකුණු කරගත්තා. ඊගාවට මම මේක මුලින්ම කහ වර්ණයෙන් තමයි වර්ණ ගන්නවන්න යන්නේ. අපිට ආලෝකයේ වැටෙන කොටසේ තියෙන දේවල් මං කලිනුත් කියලා තියෙනවා. කහ වර්ණේ අපිට වර්ණ ප්‍රභේද තුනක් අපිට පාට පෙට්ටියේ දකින්න ලැබෙනවා. මම මේ පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් චිත්‍රයකට අපි වැඩිපුර පාවිච්චි කරන්නේ yellow chrome කියන ප්‍රභේදය. මෙන්න මේ විදිහට අපිට පැස්ටල් කූර හසුරවන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. දැන්
අපිට ඕන නම් මේ පැස්ටල් එක කඩලා එහෙම නැත්නම් එහෙම රෝල් කරලා හසුරවන්න පුළුවන් එහෙම නැත්නම් පැස්ටල් කුඩු කරලා අපිට ඇඟිල්ලෙන් වර්ණ ගන්නන්න පුළුවන් ඒ වගේ විවිධ ක්‍රම තියෙනවා මම දැන් අපිට අපි වඳින්න ගසේ පත්‍රනේ මුලින්ම එතකොට මම මේක මේ විදිහට මෙහෙම පුංචි පුංචි අපේ අර කොළවල ස්වභාවය මතුවෙන විදිහට මෙන්න මෙහෙම ටිකක් තනින් තන රේඛා මතුවෙන විදිහට තමයි වර්ණ ගන්වන්නේ අක්කේ අපේ මේ ගහේ කොච්චර කොටසක් කහ වර්ණයෙන් පාට කරනවද දැන් මං උපකල්පනය කරේ නංගේ ආලෝකයේ මේ පැත්තෙන් වැටෙනවා කියලානේ ඒ හින්දා මේ ප්‍රදේශයේ ටිකක් අපිට කහ වර්ණය වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් කොළවලට ඒ වගේ මේ පැත්තට එනකොට අපිට කහ වර්ණය කියන්නේ ආලෝකයේ වැටෙන ප්‍රමාණය අඩු හින්දා ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් දැන් මම මේ කොටසට එහෙම අපිට ආලෝකයේ වැඩියෙන් වැටෙනවා කියලා උපකල්පනය කරලා ටිකක් කහ වර්ණය මෙහෙම වැඩිපුර පාවිච්චි කරනවා ඔයගලන්ට පේනවනේ මන්ද මේ පැත්තේ වැඩියෙන් කහ වර්ණය පාවිච්චි කරනවා මම පත්‍ර තියනවා කියලා කල්පනා කරන තැන්වල මේ විදිහට ලකුණු කරගන්නවා හරි දැන් දැන් අපේ කහ වර්ණය ගාගෙන ඉවරද ඔව් නංගි දැන් ආලෝකයේ වැටෙන පැත්ත මම ඒ වර්ණය ලකුණු කරගෙන ඉවරයි දැන් මම ඊගාවට අපේ කොළ වර්ණවල ලා පැහැතිම ප්‍රභේදය මේකට මිශ්‍ර කරලා ආලේප කරන්න තමයි යන්නේ ඔන්න පුංචි යාළුවනේ අපේ අක්කා කටසටහන ඇඳගෙන කහ වර්ණේ භාවිත කරා. අපි ඊළඟට කොටසට යන්න කලින් පුංචි විරාමකට ගිහිල්ලා එන්න. අපේ පුංචි යාළුවන් එතකන් ඔහොමම ඉන්න ඕනා. දැන් පුංචි යාළුවනේ විරාමකට ගිහිලා නැවත වතාවත් අපේ යාළුවන් එකතු වෙලා ඉන්නේ පොඩ්ඩෝ වැඩෝ චිත්‍රපටුවත් එක්ක තමයි. අක්කේ දැන් අපි කහ වර්ණේ භාවිත කරලා ඉවරයිනේ. අපේ පුංචි යාළුවන්ට ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද? ඊළඟට නංගි දැන් ඔයගොල්ලන්ට සාමාන්‍ය ඔයගොල්ලන්ගේ පාට පිටේ කොළ වර්ණේ ප්‍රභේද කිහිපයක් හම්බ වෙනවා සමහරවිට තුනක් සමහරවිට හතරක් වගේ හම්බ වෙනවා. ඒ අතරින් අපි කහ පාටට වඩාත්ම සමීප ඔයගොල්ලෝ යා කොළ පාට කියලා කියන පාට අන්න ඒක තමයි මම ඊගාට මිශ්‍ර කරන්න යන්නේ. අපි ලා වර්ණේ ඉඳන් ටික ටික තමයි තද වර්ණයට යන්නේ මේ චිත්‍රය පාට කරගනින්දි. ඔයගොල්ලෝ දන්නවා අපි එළිය අඳුර දක්වන එකෙන් තමයි අපේ චිත්‍රයට වැඩියෙන් හැඩයක් ලැබෙන්නේ. මම මේ විදිහට මුලින්ම ලා කොළ වර්ණේ ලකුණු කරගන්නවා ඒකත් මම අර කලින් කිව්වා වගේ ටිකක් අපේ අර කොළවල තියෙන ස්වභාවය මතුවෙන විදිහට තමයි වර්ණය පාවිච්චි කරන්නේ අක්කේ අපිට තද කොළ පාවිච්චි කරන්න බැයිද මෙතන පුළුවන් නංගේ අපි දැන් ඔයාට පේනවා ඇති මම මේ කහ වර්ණය පාවිච්චි කරපු තැන්වල ටිකක් මෙහෙම ලා කොළ වර්ණය මිශ්‍ර කරනවා ඒ වගේ අපි ඊගාවට තද කොළ වර්ණය මිශ්‍ර කරද්දී මේ තැන්වලටත් ඒක මිශ්‍ර කරන්න ඕනේ මොකද ඒකෙන් අපිට පුළුවන් දැන් අපිට මෙහෙම අපේ ගහක් එකම තලයක තියෙන්නේ නැහනේ එක එක තට්ටු වලින් තමයි කොළ පිහිටලා තියෙන්නේ අපිට අන්නේ ඒ හැඩය පෙන්වන්න පුළුවන් මෙහෙම ඒ තැන් වලින් අඳුරු කරලා ඒ අඳුරු වර්ණ පාවිච්චි කරලා මතු කරලා අපිට ඒ හැඩය වැඩිපුර මතු කරන්න පුළුවන් මම මෙන්න මේ විදිහට මේක මිශ්‍ර වෙන විදිහට තමයි වර්ණ ගන්වන්නේ ඒ කියන්නේ අකේ අපේ කොළ වර්ණයයි කහ වර්ණය මිශ්‍ර කිරීමක් ඔතන සිදු කරනවාද ඕ නංගි මම ඒක කරන්නේ වෙනදා වගේ අතින්ම මෙහෙම මිශ්‍ර කරන්නේ නැතුව පාට පූර්ණයෙන්ම තමයි ලා වර්ණයට ඊගව වර්ණය මිශ්‍ර කරන්නේ. දැන් අපිට කොළ වර්ණයේ ඊගවට තියෙන ප්‍රභේදයට යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පාට පෙට්ටිය ඔයගොල්ලන්ට තියෙන ඊගව තද වර්ණය කොළවල අපි මෙහෙම පාවිච්චි කරනවා. විවිධ හැඩවල මෙහෙම මතු වෙන විදිහට. ඒ කියන්නේ අක්කේ අපි ලා කොළ භාවිත කරන්නේ මේ කොටසට විතරද? ඕනංගි දැන් අපි මෙහෙම මිශ්‍ර දැන් අපි චිත්‍ර සාමාන්‍යයෙන් පාට කරන්නේ තට්ටු විදිහට. ඒ කියන්නේ දැන් තද වර්ණ පාවිච්චි සමහර වෙලාවට අපි තද වර්ණෙන් ඉඳන් ලා වර්ණයට යනවා. හුඟක් වෙලාවට දියසයන් මාධ්‍ය භාවිත කරද්දී අපි පාවිච්චි කරන්නේ ඒ ක්‍රමය. දැන් මම මෙතන මේ ගහ වර්ණ ගන්නවන්න ලා වර්ණෙන් ඉඳන් තද වර්ණයට යනවා. දැන් මුලින්ම මම ලා වර්ණ ලේයක ගාගෙන ඉවරයි. ඊට පස්සේ මම දැන් ටික ටික මේක තද කරලා අර වර්ණත් එක්ක මිශ්‍ර කර කර මේ විදිහට මට අවශ්‍ය හැඩය මතු වෙන විදිහට තමයි වර්ණ කරන්නේ. මේ වර්ණය දැන් මේකට අපිට ඔලිව් ග්‍රීන් වර්ණය කියලා කියන්න පුළුවන්. ඒකත් කොළ පැහැයි තව ප්‍රභේදයක්. දැන් ඔයගොල්ලෝ දන්න දැන් මේ පැත්තෙන් ආලෝකය වැටුණාට දැන් අපි මෙහෙම කොළ තට්ටුවක් තියෙනවා නම් ඒක යට කොටස තද පාටනේ අපිට පේන්නේ. මම ඒ වර්ණය මේ විදිහට වයිකින් ලකුණු කරගන්නවා. දැන් විශේෂයෙන්ම මේ ගහේ කොළ අතු වලට සම්බන්ධ වෙන තැන් අපිට තද පැහැයෙන් තමයි පේන්නේ. මොකද ඒ කොටසට වඩා ආලෝකය වැටෙන්නේ කොළ තට්ටුවක නම් ඉහළ කොටසටනේ. විදිහට මම ඒක ලකුණු කරනවා
අපි කිව්වනේ මේ පැත්තට නෙමේ ආලෝකය ලැබෙන්නේ මේ පැත්තෙන් කියලා. එතකොට අපේ මේ පැත්තේ ආලෝකය ලැබෙන කොටස් අඩුයි. අක්කේ අපිට ඊළඟට කරන්න තියෙන්නේ වර්ණ මිශ්‍ර කරගන්න එකද? ඔව් නංග වර්ණ මේක වර්ණ ගන්වන ගාමම තමයි මිශ්‍ර කරන්නේ. අපිට ඊගාවට මේක ඊගාව ඔයගොල්ලන්ගේ පාට් පෙට්ටිය නම් තියෙන තදම කොළ පැහැය වර්ණ අරගෙන මේකේ මීටත් වඩා අඳුරු තැන් ලකුණු කරගන්න පුළුවන්. මන් දැන් මේක ලකුණු කරගන්න අතු දෙකක් අතර කොටස හින්දා ටිකක් වැඩිපුර තද වර්ණ පාවිච්චි කරලා මේ විදිහට අපි දැන් මේක සාමාන්‍යයෙන් සුමට මතු පිටක් නොවන හින්දා මේ විදිහට අපිට මෙහෙම රේඛා වගේ වර්ණ කරනවට වඩා වැඩි විදිහක් ගන්න පුළුවන්. අපි මේ ක්‍රමයට කියන්නේ ටිකක් කුරුටු ගාලා වගේ අපි වර්ණ ගන්නවන්නේ. අන්න ඒ ක්‍රමයට තමයි මන් දැන් මේ යන්නේ. හරි මන් දැන් ඊගාට පාවිච්චි කරන්නන්නේ අපේ පාට් පෙට්ටි තියෙන තදම කොළ වර්ණය. මේ විදිහට මිශ්‍ර කරලා මේකත් එක්ක අපේ නැති අපිට ඊට වඩා අඳුරු වර්ණයක් ගන්න පුළුවන්. අක්කේ ඔය තද කොළ වර්ණය භාවිතා කරන්නේ හෙවණැල්ල වැටෙන කොටස නේද? ඔව් නංගි. අපිට සාමාන්‍යයෙන් මම කියනවා වගේ මෙහෙම අපිට දැන් තනිකරම අපිට කළු පැහැයෙන් දිස් වෙන්නේ නැහැ. ඒ වර්ණේ අඳුරුම ප්‍රභේදයක් තමයි අපිට හෙවණැල්ල විදිහට දකින්න ලැබෙන්නේ. ඒ හින්දා මම මෙහෙම තද කොළ වර්ණයක් පාවිච්චි කරලා දාවට පේනවා ඇති මේක දැන් එහෙම වර්ණේ පාවිච්චි කරාම එකපාරට මේ කොටස අපිට පේනවා වර්ණ අණුව මේක ඉහලින් තමයි තියෙන්නේ කියලා මේ කොටසට වඩා. මම මේකේ අඳුරු ප්‍රභේදය නිර්මාණය කරගන්න මෙහෙම කළු පැහැය මිශ්‍ර කරනවා. මේ විදිහට මේ කොළ අතු වලට සම්බන්ධ වෙන තැන් අනිවාර්යයෙන්ම අපිට අඳුරු පාටින් තමයි දිස්සෙන්නේ. ඒ වගේම අතු දෙකක් අතර කොටස අපිට ලකුණු කරන්න පුළුවන් මේ විදිහට අඳුරු පාටින්. ඒකට මම කොළ මිශ්‍ර කරනවා මෙන්න මෙහෙම. දැන් පුංචි යාළුවනේ අපේ අක්කා ගහේ කොටස පාට කරගන්නකම් අපි පුංචි පෙරම්කට ගිහිල්ලා එන්න. අපේ පුංචි යාළුවන් එතකන් ඔහොමම ඉන්න ඕනා. පුංචි යාළුවන් නැවත වතාවක් එකතු වෙලා ඉන්නේ පොඩ්ඩෝ වැඩෝ චිත්‍රපටුවත් එක්ක තමයි. දැන් අපේ යාළුවන්ට පේනවද අපේ සඳමිනි අක්කා ගහේ කොටස? ඒ කියන්නේ කොළ ටික ඉක්මනින් පාට කරගෙන ඉවරයි. අක්කේ අපිට ඊළඟට කරන්න තියෙන්නේ මොන කොටසද? ඊළඟට නංගි අපි මේ ගහේ කඳ වර්ණ ගන්නවන්න තමයි යන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේදී ගහක කඳක් දුඹුරු වර්ණයෙන් විතරක් නෙමෙයිනේ පේන්නේ. දුඹුරු වර්ණය තියෙනවා, කළු වර්ණය තියෙනවා. ඒ වගේම ආලෝකයේ වැටෙනවා නම් ඒක ඒ පැත්ත කහවර්ණයෙන්, එහෙම නැත්නම් සුදු වර්ණයෙන් පේනවා. ඊගාවට ඒ ගහේ විවිධ වැල් වර්ග තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට හතු වර්ග වගේ විවිධ දේවල් අපිට ගහේ කඳෙත් දකින්න ලැබෙනවා. ඒ හින්දා අපි මේ ගහ වර්ණ ගන්නද්දි තනිකරම දුඹුරු පැහැ ආලේප කරන්නේ නැතුව දුඹුරු පැහැ විවිධ ප්‍රභේද මිශ්‍ර කරගනිමින් ඒ වගේම ආලෝකයේ ලැබෙන පැත්ත ට අවධානය යොමු කරමින් තමයි මේක වර්ණ ගන්නන්න ඕනේ. මම දැන් ප්‍රධාන වශයෙන් මේකේ දුඹුරු වර්ණය ආලේප කරගන්නවා. දුඹුරු වර්ණයත් අපිට සාමාන්‍ය ඔයගලන්ගේ පාට පෙට්ටිය නම් වර්ණ දෙකක් විතර දුඹුරු වර්ණයෙන් ප්‍රභේද දකින්න ලැබෙනවා. මම දැන් ඒ වර්ණ දෙකම අරගෙන ඉන්නේ. ඒක මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපි බලමු ආලෝකය ලැබෙන පැත්තත් ලකුණු කරමින් මේක වර්ණ ගන්නන්නේ කොහොමද කියලා. දැන් අපි කලින් කටු සටහනේ කඳ ඇඳගත්තට ඔයගලන්ට පේනවා අපි අර ගහ වර්ණ ගන්නන ඉවර වෙද්දී අපිට ඒකේ යම්කිසි හැඩයක් ඇවිල්ලා තියෙනවනේ. ඒ හැඩයට ගැළපෙන විදිහට අපිට මෙහෙම හැඩේ වෙනස් කරගන්න පුළුවන්. ඒකයි මම මුලදීම කිව්වා අපි මේ කටු සටහන මතම යැපෙන්න අවශ්‍ය නැහැ. මෙහෙම මම වර්ණ ගන්නවා. දැන් මම කඳ විහිදෙන පැත්තට තමයි සාමාන්‍යයෙන් මෙහෙම වර්ණ ගන්නවන්නේ. මොකද අපිට මම අර කලින් කිව්වා වගේ එහෙම ඒ අදාළ දිශාවට වර්ණ කරනකොට අපිට හැඩේ පවත්ව ගන්න ලේසි අපේ චිත්‍රයේ. අක්කේ ඒ කියන්නේ අපි හැම පැත්තටම පාට කරගන්නේ නැහැ නේද? නෑ නංගි. අපි චිත්‍රයක් වර්ණ ගත්තදී හැම පැත්තටම පාට කරන්නේ නැහැ. මොකද එතකොට අපේ චිත්‍රයේ තියෙන හැඩතල වෙනස් වෙන්න පුළුවන්. අපිට අර අවශ්‍ය නියම ස්වරූපය අපිට නොලැබී යන්න පුළුවන්. මේ විදිහට මම දැන් ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍ය ඉතින් ගහක් ඇඳදාම ගහේ පත්‍ර අනිවාර්යයෙන්ම අතු වලට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේනේ. ඒ හින්දා මම මේ විදිහට ලකුණු කරගන්නවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඒ වගේම සමහර වෙලාවට අපිට කොළ නැතුව නිකන් අත්ත විහිදිලා තියෙනවා දකින්න පුළුවන් මේ විදිහට සමහර ගස්වල.
අක්කේ අපි දුමුරු පාට විතරද භාවිතා කරන්නේ? නෑ නංගි මන් දැන් මේ ප්‍රධාන වශයෙන් මුලින් දුමුරු පැහැ ආලේප කරගෙන ඉන්නවා. ඒ වුණාට අපිට මේකට ඊගාට වර්ණ මිශ්‍ර කරලා අපේ මේ කීගාවට හැඩය මතු කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා ගහක අත්තක් කඳට සම්බන්ධ වෙන කොටස මහතින් වැඩි. ඊට පස්සේ එක ක්‍රමෙන් හීන වෙලා යනවා. ගහේ කඳ වුණත් එහෙමයි. අග මෙහෙම යට කොටසට යන්න තමයි මහත වැඩි. කඳක් වුණත් ඉහළට යද්දි ක්‍රමෙන් සීන් වෙන විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ විදිහට මරාලු වට මුලින් දුඹුරු පැහැෙන් වර්ණ ගන්න ගත්තා. අක්කේ අපිට ඊළඟට මිශ්‍ර කරගන්න තියෙන වර්ණය මොකද්ද? ඔව් නංගි මන් දැන් මුලින්ම මේකේ තද කොටස අපේ අඳුරු වෙන කොටස වළක්වනු කරන්න යන්නේ. දැන් මං කලින් කිව්වාගේ ආලෝකය ලැබෙන්නේ මේ පැත්තෙන් නම් අනිවාර්යයෙන්ම අපිට හේවනල්ල නිර්මාණය වෙන්නේ අනික් ඊට විරුද්ධ පැත්තෙන්. මේ විදිහට මම කළු වර්ණ ආලේප කරලා මේ විදිහට ලකුණු කරනවා. අක්කේ අපි කළු වර්ණයත් මිශ්‍ර කරගන්නවද? ඔව් නංගි අනිවාර්යයෙන්ම අපි කළු වර්ණය මිශ්‍ර කරන්න ඕනේ. කිසිම වෙලාවක කළු වර්ණය ඍජුව පාවිච්චි කරන්න හොඳ නැහැ. අපිට චිත්‍ර කලාවේදී ඒක සාමාන්‍ය අපි එහෙම කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ මනුෂ්‍ය රූපයක කොණ්ඩේ පාවිච්චි කර වර්ණ ගන්නවද්දී උනත් අපි තනිකරම කළු වර්ණයෙන් වර්ණ ගන්නවන්නේ නැහැ. ඉතින් අපිට ස්වභාවික පරිසරය බැලුවහමත් ඒක පේනවා. මොකද අපේ ඒ පෘෂ්ඨයේ මත පතිත වෙන ආලෝකයත් එක්ක මිශ්‍ර වෙලා විවිධ වර්ණ හැදිලා තියෙනවා. අපි පුංචි ආලෝ එකම වර්ණයක් නිතරම එක දිගට පාවිච්චි කරොත් ඒ කියන්නේ ඒක පෘෂ්ඨයක ඒකේ වැඩියෙන් ද්විමාන ලක්ෂණ තමයි පේන්නේ. ඒ වුණාට අපිට ඇත්තට ස්වභාවික පරිසරයේ ද්විමාන දේවල් වලට වඩා තියෙන ත්‍රිමාන දේවල්නේ. ඒ හින්දා අපි පුළුවන් තරම් වර්ණ ප්‍රභේද පාවිච්චි කරලා අන්නේ ලක්ෂණ මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මම අඳුර ලැබෙන පැත්ත මේ විදිහට වර්ණ ගන්න ගත්තා. ඊට පස්සේ මම ටිකක් දීප්තිමත් දුඹුරු වර්ණ පාවිච්චි කරලා මේ විදිහට ඒකත් අර කළු වර්ණයත් එක්ක මිශ්‍ර කරගෙන තමයි කෙලින්ම වර්ණ ගන්නවන්නේ නැහැ. අපි ඕනෙම වර්ණයක් කෙලින්ම ඒ වර්ණය විතරක් පාවිච්චි කරනකොට අර ලස්සනයි අර විදිහට වර්ණ කිහිපයක් මිශ්‍ර කර කර ගන්න එක. ඒකයි මං කිව්වේ අපේ පුංචි යාළුවෝ දැන් පැස්ටල් මාධ්‍ය ටිකක් අර තාත්වික විදිහට පාවිච්චි කරන්න බෑ කියලා කිව්වට ඇත්තට මේක වර්ණ මිශ්‍ර කරලා අපිට ලක්ෂණ ලබා ගන්න පුළුවන්. අට පේනවා ඇති දැන්. දැන් අපේ ආලෝකය ලැබෙන්නේ මේ පැත්තටනේ. ඒ හින්දා මම මේ පැත්ත මේ විදිහට දුඹුරු වර්ණේ ටිකක් දීප්තිමත් ප්‍රභේදය ආලේප කරගත්තා. දැන් අපි අර ගහෙත් අපි කහ පැහැයෙන් ආලෝකය ලැබෙන කොටස ලකුණු කරා වගේ අපිට ගහේ කඳෙත් ඒ විදිහට ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අර දුඹුරු වර්ණයත් එක්ක මිශ්‍ර කරගෙන ඊළඟට මම අර කිව්වා වගේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේකේ විවිධ අපි කියමු දැන් අපි ගහේ විවිධ කඳේ විවිධ ලප තියෙනවා නම් අපිට එහෙම පෙන්වන්න ඕන නම් අපිට මෙහෙම කහ පැහැයෙන් පුංචි විදිහට මෙහෙම ලකුණු කරගෙන ඒ වගේ අපි කිව්වොත් ගහේ කඳේ මතුපිට ස්වභාවය පෙන්වන්න මේ විදිහට ලකුණු කරන්නත් අපිට දැන් අපි පාවිච්චි කරපු වර්ණයට වඩා ලා වර්ණයක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහ ස්වභාවයක් ගන්න පුළුවන්. අක්කේ දැන් අපි ගහේ කඳ කොටසත් පාට කරගෙන ඉවරයිද? ඔව් නංගි මම දැන් කරන්න හදන්නේ අර පොඩ්ඩක් ඔයගලන්ට ඒ මතුපිට ස්වභාවය අපි කියන්නේ රළු බව කියලා. අන්න ඒක පොඩ්ඩක් මතු කරලා පෙන්වන හැටි තමයි. අපි සාමාන්‍යයෙන් නිකම්ම ගහ පැතලි විදිහට පාට කරනවට වඩා අපි ටිකක් මේකේ ඊට වඩා විස්තරාත්මක විදිහට ගහේ කඳ ලකුණු කරගන්න පුළුවන්. කලින් කිව්වාගේ ගස්වල සමහරට විවිධ ඇල් වර්ගය තියලා තියෙන්න පුළුවන්. අපිට ඒවත් ඕන නම් මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. හරි නංගි අපි දැන් ගස වර්ණ කරගෙන අවසන්. දැන් අපේ පුංචි යාළුවන්ට පේනවද අද අපේ සඳිමිනි අක්කා ලස්සනට ගහක් ඇඳ ගන්න විදිය කියලා දුන්නා? හැබැයි පුංචි යාළුවනේ මේක බලලා විතරක් මදි. අපේ පුංචි යාළුවන් ගෙදරදි මේක ඇඳලා උත්සාහ කරන්නත් ඕන. ඒ විතරද අපේ පුංචි යාළුවන්ට සඳමිනියක කරුණු ගොඩාක් මේ ගහ ගැන කියලා දුන්නා. ඉතින් අදත් අපිට මේ වගේ ලස්සන චිත්‍රයක් කියලා දුන්න සඳමිනි දිසානායක අක්කට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි අක්කේ. ඉතින් පුංචි යාළුවනේ තවත් දවසක මේ වගේ ලස්සන චිත්‍රයක් අරගෙන එනකන් අපේ පුංචි යාළුවන්ට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.